අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලා වෙනද වගේම අංජු මිස් channel එකත් එක තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් පුංචි ඔයාලට ශිෂ්‍යත්වයේදී වැදගත් වෙන පාඩමක් තමයි ගෙනලා තියෙන්නේ. මොකක් කියලාද හිතන්නේ? ඉතින් පුංචි දුවේ පුතේ අද පුංචි ඔයාලට ශිෂ්‍යත්වයේදී පරිසරයට ඉතාම වැදගත් වෙන වඩු උපකරණ වඩු කර්මාන්තයේදී භාවිත කරන උපකරණ නැත්නම් වඩු මඩුවක තියෙන උපකරණ ගැන තමයි අද අපි පුංචි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තවමත් පුංචි ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe icon එක touch කරන්න bell icon එකක් තියෙනවා bell icon එකක් touch කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම පුංචි ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අපි අද පාඩමට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් පාඩමට යන්න කලින් චුටි දෙයක් තව දෙයක් මතක් කරන්න තියෙනවා. ගොඩ දෙනෙක් videos යට comment කරන online classes ගැන. ඉතින් එක වසරේ ඉඳන් පහ වසර දක්වාම බබාලට අපේ online classes තියෙනවා. Join in a pull on Evagim the Das Visi de Kebabalata, Ekavasra Babalata, the glasses Patangarantiene, Tamasati de Kaikaladin, it's about a join in a pull on Evagim recording theorem Balan pull on. It then a panuide taker, apidang api padamatia mohena. Itimang walata kiwane, Adamang kira then name, Wadupakaran again a kila. Itin, may Wadupakaran again a katakaradi, Madalasan Melasana, Kavia Matakena. Balan, Oyala, make up Yahalatiana the kira. Dingiri dingare dingare dingiri dingare menne enawa kiya tak dingiri dingare kiyamuda ha dingiri dingare dingare dingiri dingare menne enawa kiya tak dingiri dingare dingiri dingare dingare dingiri dingare menne enawa burumayak dingiri dingare Dingiri dingare, dingare, dingiri dingare. Menne enavaniya nakun dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enavavarak kalaya dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava atakoluvak dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava yatu kateyak dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava kateyattak dingiri dingare. Matakada, aithiyamuda, ha, onna patangamu. Mulima athiyata tiyene. Hari me tiyene athiyata. Hari api patangamu hena. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava atkiya tak dingiri dingare dingiri dingare dingare dingiri dingare menne enava burumayak dingiri dingare dingiri dingare digare dingiri dingare menne enavaniya nak dingiri dingare dingiri dingare digare dingiri dingare menne enava varak kalaya dingiri dingare Dingiri dingare, dingare, dingiri dingare. Menne enava atakoluvak dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava yatu kateyak dingiri dingare. Dingiri dingare, dingare, dingiri dingare. Menne enava kateyattal dingiri dingare. මතකද? ඔන්න ඉතින් අපි මේ කවියෙන් මොනාගෙනද කිව්වේ? වඩු උපකරණ ගැන එහෙනම් පුංචි දුවේ පුතේ අපි බලමු මේ වඩු උපකරණ වලින් සිදු කරන කාර්ය කුමක්ද කියලා. අපිට මේ කොටසත් ශිෂ්‍යත්ව විභාගයේදී ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ රූප සටහන් දීලා මේ උපකරණේ මොකද්ද මේ උපකරණෙන් සිදු කරන කාර්ය කුමක්ද කියලාත් අපෙන් අහන්න. ඉතින් පුංචි දුවේ පුතේ අපි බලමු එවැනි ප්‍රශ්න වලට කොහොමද පහසුවෙන් පිළිතුරු සපයන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම උපකරණ ටිකයි කාර්යයන් ටිකයි බලමු. අමම මෙතන නියන කියලා ලියන්න මට එතන ලියන්න බැරි වෙලා නියන කියලා ලියන්න. හරි අපි කියමු එහෙනම් අත්කියත මොනවාදද ගන්නෙ ලී කැපීමට තමයි අත්කියත ගන්නෙ. බුරුමය ලීයක සිදුරක් විඳ ගැනීමට මොකද්ද ගන්නෙ? බුරුමය ගන්න. හොඳ රැස් දෙක ඇල්ල බලන්න මෙන්න බුරුමයක් තියෙනවා. ලීයක මොනා කරන්නද? සිදුරක් විඳ ගන්න තමයි අපි බුරුමය භාවිත කරන්නේ. මේ කියන්නේ මොකද්ද? නියන. මොකද්ද? නියන. ලියක සිදුරක් සාදා ගන්න අපි නියන භාවිත කරනවා. ලියක සිදුරක් සාදා ගන්න මොකද්ද අපි භාවිත කරන්නේ? නියන භාවිත කරනවා. ඊළඟට තියෙනවා වරක්කලය. ඉතින් ලියක මතු පිට රේඛාවක් ලකුණු කරගන්න. ලියක මතු පිට රේඛාවක් ලකුණු කරගන්න
මේ වරක් කලේ භාවිතා කරන මේ වරක් කලියත් ගොඩාක් දුරට ප්‍රශ්න පත්‍ර වල එන ළමයට හොයාගන්න බැරුව යනවා. හොඳට මතක කරන්න මතක තියාගන්න වරක් කලේ කියන්නේ වඩු උපකරණයක්. ඒ වගේම ලීයක මත පිට රේඛාවක් ඇඳගෙන තමයි මේ වරක් කලේ භාවිතා කරන්නේ. ඊළඟ මේ මොකද්ද? අතකොළුව. මොකද්ද? අතකොළුව. නියනට තට්ටු කරන්න. මේ නියනට තට්ටු කරන්න තමයි මේ අතකොළුව භාවිතා කරන්නේ. නියනට තට්ටු කරන්න මොකද්ද භාවිතා කරන්නේ? අතකොළුව. මතකයි නේද මේ තියෙන අතකොළුව. ඊළඟට මේ තියෙන යතු කැටය. ලීයක් සුමුට කිරීමට අපි ගන්නවා යතු කැටය. ලීයක් සුමුට කරන්න මොකද්ද ගන්නෙ? යතු කැටය ගන්නවා. ඒ වගේම කැටයත්තත් ගන්නෙ ලීයක් සුමුට කරගන්න. ඉතින් මේ කාර්ය මේ උපකරණ දෙකෙන්ම එකම කාර්ය වෙන්නේ ලීයක් සුමුට කරගන්න තමයි මේ උපකරණ දෙකම භාවිතා කරන්නේ. ඉතින් මතකයි නේද? අපි නැවතත් කියමුද? හරි. එහෙනම් මේ තියෙන අක්කියට ලීයක් කැපීමට. මුරුමය ලීයක සිදුරක් විද ගැනීමට. නියන ලීයක සිදුරක් සාදා ගැනීමට. වරක් කලේ ලීයක මත පිට රේඛාවක් ලකුණු කිරීමට. අතකොළුව නියනට තට්ටු කිරීමට. යතු කැටය ලීයක් සුමට කිරීමට. කැටයත්ත ලීයක් සුමට කිරීමට. ඉතින් මේ උපකරණ වලින් සිදු කරන කාර්යයන් හොඳට මතක තියාගෙන. ඒ වගේම අංජුමිස් චැනල් එකට වෙන් වෙච්ච පොතක් තියෙනවානේ. ඔන්න ඔය පොතේ මේ කාර්යයන් ටිකයි උපකරණ ටිකයි ලස්සට ඇදගන්න. ඒ වගේම කියලා දීපු කවියත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ පාඩමත් එක්ක පුංචි ඔයාලගේ සමගන්නයි සූදානම් වෙන්නේ. තවත් දවසක පුංචි ඔයාලට වැදගත් වෙන පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.